මගේ චැනල් එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හරං කොරියානු නාට්‍යයේ අරෝ ගැන තමයි අද වීඩියෝ එක. දකුණු කොරියානු නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් වන ඇය නමින් ගෝ අරා. 1990 වසරේ පෙබරවාරි 11 වෙනිදා දකුණු කොරියාවේ ජින්ජු හීදී තමයි ඇය උපත ලබන්නේ. මේ වෙනකොට ඇයට වයස අවුරුදු 32ක් වෙනවා. මව පියා සහ බාල සහෝදරයෙකුත් ඇයට ඉන්නවා. ඔහු නමින් ගෝ යුන් සොක්. ඇයගේ පියා හමුදාවේ සේවය කළ නිසා කොරියාවේ බොහෝ තැන්වල සංචාරය කරන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ඇයගේ නියෝජිත ආයතනය ආටිස්ට් කම්පැනි වන අතර ලග්නය වෙන්නේ කුම්භ. චංෂින් බාලිකා උසස් පාසලෙන් සහ චංඇන් විශ්වවිද්‍යාලයෙන් රංගනය පිළිබඳ උපාධිය ඇය ලබා ගන්නවා. ජපන් භාෂාව ඉංග්‍රිසි භාෂාව චතුර ලෙස ඇයට කතා කළ හැකි. ඇයගේ විනෝදාංශ තමයි සංගීතයට සවන් දීම සහ නලාව වාදනය කිරීම. 2016දී ඇය කොරියානු ගුවන් හමුදාවේ තානාපතිනිය ලෙස ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ඇය කනිෂ්ඨ උසස් පාසලේ ශිෂ්‍යාවක්ව සිටියේදී SM Entertainment ආයතනයේ විගණනයට සහභාගී වුණා. ඉන් පසුව 2003 වසරේදී SM Entertainment Teen Model තරඟයේ ජයග්‍රහණය කළා. ඇයගේ මංගල දර්ශනය ආරම්භ කළේ 2003 වසරේදී Sharp One කොරියානු නාට්‍යයේ ප්‍රධාන චරිතයේ රංග දැක්වීමෙන්. පසුව Sharp Two නාට්‍යයේද නැවත රංගනයෙන් දායක වුණා. 2006 වසරේදී ඉස්නෝ ප්‍රවය නාට්‍යයේ අභිලාෂකාමී යෝඩා මීගේ චරිතය නිරූපණය කළා. ජපන් භාෂාව චතුර ලෙස කතා කරන නිසා ඇයගේ පළමු චිත්‍රපටය වූ Genghis Khan To the Ends of the Earth and Sea රඟපෑවේය. ජපන් භාෂාව හැසිරවීමේ ඇයගේ දක්ෂතාව නිසා ඩාන් සුබරු ජපන් චිත්‍රපටයේද ඇය රඟපෑවා. 2008 වසරේදී හුවායෝ කොරියානු නාට්‍යයේ රඟපෑ අතර ජුන් යුන්හෝ සමඟ හීඩින් ටු ද ග්‍රවුන්ඩ් ප්‍රේමාන්විත හාස්‍ය නාට්‍යයේ රඟපෑවා. ඇයගේ පළමු කොරියානු චිත්‍රපටය වුණේ පේස් මේක ක්‍රීඩා චිත්‍රපටයයි. බහු සංස්කෘතික පපා කොරියානු චිත්‍රපටයෙන් ඇගේ ගායන නැටුම් හැකියාවන් ප්‍රදර්ශනය කළා. ඇයගේ ජනප්‍රියත්වය ඉහළ ගියේ Reply 1994 නාට්‍යයෙන්. ඇය රඟපෑ නාජෝන් චරිතය සඳහා කොණ්ඩය කපා රාත්තල් 10ටකින් බර වැඩි කර ගැනීමටත් ඇයට සිද්ධ වුණා. You are all surrounded නාට්‍යයේ නවක රහස් පරීක්ෂකවරියක් ලෙස රංගනයෙන් දායක වුණා. ද මැජිෂියන් ජෝසන් යුගේ ආදර චිත්‍රපටයේ යෝසෙන් හෝ සමඟ රඟපෑවා. ඉන්ද්‍රජාලිකයෙකුගේ ආදරය හිමි වූ කුමරියක් ලෙස තමයි ඇය රඟපෑවේ. පැන්තම් ඩිටෙක්ටිව් චිත්‍රපටයේද ප්‍රධාන චෛත්‍ය නිරූපණය කළා. ද ප්‍රඩියුසර්ස් කොරියන් චිත්‍රපටයේ සහ බ්ලැක් පැන්ටසි රසජනක නාට්‍යයේ සොංසේන් හියොන් සමඟ රඟපා තිබෙනවා. මරණය පුරෝකථනය කළ හැකි කාන්තාවකගේ චරිතය තමයි ඇය නිරූපණය කළේ. මිස් හම්බුරාබි නීතිමය නාට්‍යයේද නවක විනිසුරුවරියක් ලෙස රඟපා තිබෙනවා. එම නාට්‍යයෙන් ඇයට හොඳ පිළිගැනීමක් සහ රංගනය සඳහා පැසසුමට ලක්වුණා. ඉන් පසුව ඇගේ කැපීපෙනෙන රංගනය සිදුවුණේ හේචි ඓතිහාසික ක්‍රියාදාම නාට්‍යයෙන්. සටන් කලාවන් සහ විදේශීය භාෂා යන දෙකෙහිම මනා දැනුමක් ඇති කාන්තා පොලිස් රහස් පරීක්ෂකවරියක් ලෙස ඇය රඟපෑවා. මේ නාට්‍යයේ රෝගත් කිරීම අතරතුර සීදූ අනතුරක් නිසා ඇයට රෝහල් ගතවීමට පවා සිදු වෙලා තියෙනවා. හොස්පිටල් ප්ලේලිස්ට් වෛද්‍ය නාට්‍යයේත් ඇය රඟපා තිබෙනවා. 2020දී ඇය දායක වූ ඩෝඩෝ සොල් සොල් ලාලා සොල් නාට්‍යයේ ගූරාරාගේ චරිතය රඟපෑමට පෙර මාස 3ක් පියානෝ වාදනය ඉගෙන ගත්තා. මොකද ඇය එහි රඟපෑවේ පියානෝ වාදකයෙකු ලෙස. දකුණු කොරියානු නිළියන් අතරින් ගුවරා සුවිශේෂී වන්නේ ඇයට තිබෙන ඇස් දෙක නිසා. තරමක් දුර්ලභ වන අලංකාර සැහැල්ලු ලාදුමුරු ඇස් දෙකක් තමයි ඇයට තියෙන්නේ. අපිට නොදැනුවත්වම
ගුවරාට හැම පෙනුමකටම වෙනස් වන ඇස් දෙකක් තියෙනවා. බොහෝ අය කියන්නේ වැඩිහිටියකු වන විට ඇගේ දෑස් තරමක් අඳුරෙහි තිබෙන බවයි. නමුත් දුර සිට බලන විට ඇගේ දෑස් පැහැදිලිවම ලා පැහැති. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමෝ.